ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මැතිවරණයකදී මීට පෙර පාවිච්චි නොකරන ලද ආයුධ පවා මේ මැතිවරණයේදී අපි ප්‍රතිපාදින් පාවිච්චි කළා. හඬ කැවීම් වීඩියෝ පට මීට කලින් මැතිවරණයකදී පාවිච්චි වුණේ නැහැ. එතනට පවා අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා ගියා. ව්‍යාජ වීඩියෝ පට ප්‍රචාරය කරන මට්ටමටම ගියා. ව්‍යාජ කූට ලේඛන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයේ යටතේ වැරදි දිනයක් යොදාගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමරිකානු රටවැසිභාවය ඉවත් කරගෙන නැහැ කියන එවැනි කූට ලේඛන පවා ප්‍රකාශයටපත් කෙරුණා. අතුරුලිය රතනහාමුදුරුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දෙන සහයෝගය ඉවත් කරගත්තු බවට තව කූට ලේඛනයක් නිකුත් වුණා. ඒ විදිහට බැලුවම මේ කූට ලේඛන කල්ලියක් තමයි 16 වෙනිදා මේ රටේ පොදු ජනතාව පරාජයට පත් කරලා තිබෙන්නේ. ඒ සෑම කූට ලේඛනයක් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන නීතිය හමුවට ඒ කූට ලේඛන කරුවන් රැගෙන ඒම සඳහා අපි කටයුතු කරන්න දැනටමත් තීරණය කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා මේ ජයග්‍රහණයට සම්මාදම් වෙච්ච ජනතාව ඒ ජයග්‍රහණයට සම්මාදම් වුණේ ඉතාම උද්යෝගිමත් හැඟීමෙන්. ඒ අය ඉතා ඉහළ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ රුවන්වැලි මහසෑය. ඒ වගේම එතුමා කතාවේ පැහැදිලි කළා තමන් බලාපොරොත්තු වෙන අනාගතයේ මොකද්ද ගොඩනගන්න අනාගතයේ. ඒ විතරක් නෙවෙයි, එතුමා වැඩ බාර ගනිද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පාර වහලා තිබුණා සාමාන්‍යයෙන් සිදුවෙන ආකාරයට. එතුමා තමන්ගේ නිල රථයෙන් ඇවිල්ලා දැස්ස ගමන් කිව්වේ වහම මේ පාර ආවේ. ගිනි නිවන රථයක් තිබුණා, විශාල රථයක්. මෙතන කිසිම ගින්නක් ඇති වෙන්නේ නැහැ, මේක යවන්න කියලා කිව්වා. ඊට පස්සේ පාරේ නිදහසේ යාන වාහන යනවා, අපි රටේ මහජනයා යනවා. ඒ අතරේ දිවුරුම් දීමේ කටයුත්ත, මේ වැඩ බාර ගැනීමේ කටයුත්ත, ආශාර වෙඩිමුර ඒව සිද්ධ වෙනවා. ඒ වගේම එතුමාගේ පින්තූරේ රාජ්‍ය ආයතනවල මේ එල්ලීමෙන් වලකින ලෙස දැනටමත් නිවේදනය කළා තිබෙනවා. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය හැම රාජ්‍ය ආයතනයකම ප්‍රසිද්ධියටපත් කරන්න දැනටමත් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊයේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නවා 2000කට වැඩි සේවක සංඛ්‍යාවක්. ඒක කොහොමද 250 දක්වා අඩු කරන්නේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. එතුමා දූෂණය වළක්වමින්, නාස්තිය වළක්වමින් නව දේශපාලන පරිච්ඡේදයක් මේ රටේ මුලපිරීමේ ඉතා දැඩි පිපාසාවකින් පෙළෙනවා. පහුගිය ආණ්ඩුව 2015 ජනවාරි 8ට පෙර පැවති ආණ්ඩුවට අභූත චෝදනා නගලා, හොරකම් පිළිබඳ චෝදනා නගලා අවුරුදු 4මාරක් ඔවුන් කරන ලද එක චෝදනාවක්වත් අධිකරණයක් හමුවේ සනාථ කරගන්න බැරි, ඒ එවගින් තමන් කරන ලැබූ චෝදනා අසත්‍ය චෝදනා බව මනා ලෙස ඔප්පු කරනු ලැබුවා. ඉතා පරපතල දූෂණ චෝදනා රැසකට නීති අවභාවිතාව යෙදවීමේ චෝදනා රැසකට වග උත්තරකාර ආණ්ඩුවක්. ඒ පිළිබඳව නිවැරදිව නීත්‍යානුකූලව සොයා බලලා ඒව චෝදනා සත්‍ය නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන්න අපේ ආණ්ඩුවක් අපි ඉදිරිදී පිහිටවන රජය අනිවාර්ය වශයෙන් බලාපොරොත්තු වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම කොමිෂන් සභාවක් පත් කළා ඒ තිබිච්ච ආණ්ඩුවේ දූෂණ සාවංචාවන් ගැන හොයන්න. ඒකේ චෝදනා එල්ල වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට කෝටි ගාණක මහජන මුදල් දූෂණයකට ලක් කළා කියලා. ඒ වගේම රාජිත සේනාරත්න මහත්මයා සයිටන් කියන පෞද්ගලික රෝහල රජයට පවරා නොගෙන රජයේ මුදලින් නඩත්තු කිරීමේ මහජන මුදල් අවභාවිතා කිරීමේ බරපතල චෝදනාවකට ඒ කොමිෂන් සභා වාර්තාවෙන් ලක් වෙලා තිබෙනවා. ඒ වගේම අකිල විරාජ් කාර්යවසම් මහත්මයාටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඒ කොමිෂන් සභා වාර්තාවේ. පළමු කොට මේ කොමිෂන් සභා වාර්තාවේ තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඒ නිර්දේශ තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය හමුවට ගෙන යන්න කියලා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඉතා ඉක්මනින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. breaking.lk